ප්‍රශ්න ගණනාවක් ඇති වෙලා තියෙනවා ඇති වෙමින් පවතිනවා ඒ ප්‍රශ්න තුලට තවත් ප්‍රශ්නයක් ඇතුල් කරලා තියෙනවා අපේ රටේ තියෙන නීති පද්ධතිය තුල ප්‍රමාණවත් මම හිතන ආකාරයට යම් මානව අයිතියක් අයිතිවාසිකමක් යම් අයෙකුගේ කඩ වෙනවා නම් එයින් රාජ්‍යයට අයහපතක් වෙනවා නම් ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්නට නමුත් මේ රජය කියන්නේ අපි අපි රජය නම් රජය අපේ අයිතිවාසිකම් අපේ හිමිකම් අපේ වගවීම් සහ වගකීම් පිළිබඳව ඒ අයට තියෙන ඕන අවබෝධයක් ඒ අතින් ගත්තහම ඉතාමත් කනගාටුයි ඒ අය විවිධ අනපනත් භාවිතා කරනවා විවිධ ප්‍රඥාප්තීන් භාවිතා කරමින් ඒ ප්‍රඥාප්ති තුලින් තමන්ගේ පාලනයට ගත හැකි කොටස් බද්ධ කරලා පනත් හදලා රටේ ඇතිවෙන ආන්දෝලනාත්මක තත්ත්වයක් තියෙනවනම් රටේ ව්‍යසන තත්ත්වයක් තියෙනවනම් අභියෝගාත්මක තත්ත්වයක් තියෙනවනම් අන්න ඒක පාලනය කරන්න භාවිතා කරනවා මේ අලුතෙන්ම අපේ රටේ ජනතාව අතරට එනවා ICCPR කියලා අකුරු පහකින් හැඳින්වෙන වචනයක්. හැබැයි මේ ICCPR කියන එක ගත්තහම අපි දන්නවා අයිවලින් පටන් ගන්නකොට මේක බොහෝ වෙලාවට මේ ප්‍රඥාප්තිය ජාත්‍යන්තර සම්මුතියක් විදිහට ඇවිල්ලා හෙළිදැක්වෙලා ප්‍රකට වෙලා ඒ තුළින් තමයි ඕනෑම රාජ්‍යයක් තමන්ගේ අනමනත් සකස් කරන්නේ. හැබැයි මේකේ පුරාණ අතීත තත්ත්වයන් ගත්තහම පළවුණු ලෝක සංග්‍රහමය යුද්ධ සංග්‍රහමය දෙවන ලෝක යුද්ධ සංග්‍රහමය තුළ ඇතිවෙනවා සිවිල් සමාජය තුළ කඩාවැටීම් අවිශ්වාසයන් බිඳ වැටීම් එකිනෙකාට එකිනෙකාගේ අවබෝධයන් පිළිබඳව ඇතිවෙන සමාජීය දේශපාලනික ආර්ථික ගැටලු එක මනුස්සයාගේ මානසික තය පිළිබඳව යම් යම් ගැටලු ඇති වෙනවා මිනිසුන් මානසිකව බිඳවැටීමත් එක්ක ඒ තුලනයන් අහිමිවීමත් එක්ක ඒ අය ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් සහ යුතුකම් රාජ්‍යයක් විදිහට ඒක දරනවාද ඔවුන් රාජ්‍ය වෙනුවෙන් තමන්ගේ වගකීම් දරනවාද කියන එක ගැටලුවක් බවට පත් වෙනවා මෙන්න මේ අනුව තමයි මේ ICCPR කියන ඒ මානව හිමිකම් පිළිබඳව ප්‍රඥාප්ති ගොඩනැගෙන්නේ සමහරලාට ඔයිට එහා ගිය ව්‍යක්ත නිර්වචන සමග ප්‍රකාශ ඒ පිළිබඳව බොහොම උගත් පාර්ශ්වයන් දැන සිටියත් සාමාන්‍ය පුරවැසියන් විදිහට මේ ලංකාවේ ජීවත් වෙන අපිට පැහැදිලි වෙන්නේ අපේ මානව අයිතික වාසිකම් මේ සමාජීය අයිතිවාසිකම් ප්‍රකාශන නිදහස ඒ ප්‍රකාශන නිදහස තුල පුරවැසිය කටයුතු කරන්නේ කෙසේද කියන එක අපිට වැදගත් අපි ඒක නිසා තමයි කියන්නේ මේ ICCPR මේ රට තුල පවතින නීති තත්ත්වය සංශෝධනයක් විය යුතුයි කියන එක මොකද අසාර්ථක රාජ්‍යයන් අසාර්ථක තත්ත්වයන් තුල පෙළෙන රාජ්‍යයන් අසාර්ථක තත්ත්වයන් වලට
ගොදුරු වෙන රාජ්‍යයන් මේ ICCPR පනත තමන්ගේ රටට ඕන ආකාරයට ඒ ප්‍රඥාප්තිය සකස් කළා ඒක අදාළත්වයේ කරගෙන ඒ අසමත් පාලන තන්ත්‍රයට අසමත් පාලකයා එරෙහිව ගොඩනැගෙන ඒ අයහපත් තත්ත්වයන් පාලනය කරන්න භාවිතා කරනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ රටේ වර්තමානයේ ඇතිවලා තියෙන අත්අඩංගු ගොඩ ගැනීම වර්තමානයේදී යම් යම් සංසිද්ධීන් යම් යම් සිද්ධීන් මේ පනත තුළ කෙසේද භාවිතයට ගන්න කියන එක මේ රජයේ අත්අදහා බලමින් ඉන්නේ. ඒකට දින ආසන්නම සිදුවීම් තමයි සමහර ස්වාමින් වහන්සේලා සමහර සිවිල් ක්‍රියාකාරකින් සමහර දේශපාලකයන් බවට පත් වෙලා ඒ ප්‍රතිවිරුද්ධ අදහස් රජයට ප්‍රතිවිරුද්ධ අදහසක් ඉදිරිපත් කරනවා නම් රජයේ මේ ICCPR කියන පනතට අදාළව අපරට තුල ක්‍රියාත්මක වන ආකාරයේ පනත බලගන්නන්න උත්සාහ කරනවා. අපි ඒක නිසා පැහැදිලිවම කියනවා මේ රටේ ජනතාවට මේ රජය ගන්න මේ උත්සාහයන් අපි අවිහිංසාවාදීව පරාජය කරන්න ඕන. ඒ වගේම අපි මේ රටේ ආණ්ඩු පක්ෂේ වෙත්වා විපක්ෂේ වෙත්වා ජාත්‍යන්තර වශයෙන් අපේ රටත් එක්ක ගනුදෙනු කරන පාර්ශ්වයන්ටත් අපි කියනවා කවුරු රජේ කරත් මේ ICCPR පනත භාවිතයෙන් ඒ පනත අවභාවිතය කිරීම මතුවට මතුපිටින් නොපෙනුනත් ඇතුළාන්තයෙන් ඒක සිදුවෙනවා නම් ඒක වරදක්. මොකද ICCPR පනත එන්නේ මිනිසුන්ගේ මානව සහ දේශපාලනික අයිතීන් සුරකීමේ ප්‍රමුඛ අරමුණින් එන්නේ. හැබැයි අපිට කනගාටුවට දෙන්නේ මිනිසුන්ගේ අයිතිවාසිකම් මිනිසුන්ගේ හිමිකම් මිනිසුන්ගේ හැසිරීම පිළිබඳව මිනිසුන්ට දෙන රක්ෂණයේ ඉන්සූරන්ස් එක ඒ වගකීම සම්බන්ධව මිනිසුන්ට දෙන සාධිකය ඒ නිර්වචනය කිරීම තුළ පැහැදිලිව ගම්ය වෙන ඒ යථාර්ථය මංකොල්ල කෑමක් වෙනවාද කියන එක තමයි අපේ රටේ ප්‍රබුද්ධ විද්වත් ජනතාවට මනස තුළ ගොඩනැගෙන තත්ත්වය. එනිසා අපි කියනවා තමන්ගේ පාලනයට එරෙහිව තමන්ගේ කටයුතුකම් වලට එරෙහිව රටේ පුරවැසියා නැගිටිනවනම් ඔහුගේ සමහර ප්‍රකාශ වල යම්කිසි පරස්පර භාවයක් තිබිලා යම්කිසි දෝෂ සහිත තත්ත්වයක් තිබිලා ඒක රාජ්‍යයට යම්කිසි ගැටළු සහගත තත්ත්වයක් තියෙනවා නම් අන්නේ පාලනය කරන්න මේ ICCPR බාධා කරන්න එපා. ඕන තරම් තියෙනවා අනපනත්. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා කවුරු රජේ කරත් පාලකයා කවුරු වුණත් මුහුණු කවුරු වුණත් අපට අදාළ වෙන්නේ අපේ පුරවැසියාගේ අයිතිවාසිකම් වලට ගරු කරන ඒ අයිතිවාසිකම් රකින ඒ අයිතිවාසිකම් හඳුනන ආකාරයෙන් ක්‍රියාත්මක වීමයි. ඒ නිසා මෑතක ජීවිච්ච අත්අඩංගුවට ගැනීම වීමට නියමිත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානුෂීව හිතන්න මානුෂීව කටයුතු කරන්න. මොකද අපි එවැනි වහල් මානසිකත්වයකින් හිටියොත් එවැනි දූපත් මානසිකත්වයකින් හිටියොත් අපට සිද්ධ වෙනවා
ජාත්‍යන්තරයත් එක්ක තියෙන ගණදෙනුවලදී දුර්වල රටක් විදියට දුර්වල නීතියෙන් ක්‍රියාත්මක වන පීඩිත තත්ත්වයෙන් ඉන්න ජනතාවක් ඉන්න රටක් විදියට ගණදෙනු කිරීමේදී බොහොම දුර්වල අඩියකින් කටයුතු කරන්න. අපි දන්නවා පසුගිය කාලය තුළ ට්‍රෙෂරිය භාණ්ඩාගාරය හිස් කියලා රට බංකොලොත් කියලා අන්තිමට අපිට ණයක් ගැනීමට පවා ඒ ණය දෙන මුල්්‍ය ආයතන වලට බැගෑපත් වෙන්න වුණා. ඒවල විවිධ කොන්දේසි වලට යටත් වෙන්න වුණා. එනිසා අපි පැහැදිලිවම කියනවා අපිට භාණ්ඩාගාරයේ හිස් වුණත් මේ රටේ මිනිසුන්ගේ හිස් හිස් නෑ. ඒක තේරුම් ගන්න පාලකයා. ඒක නිසා අපිට තියෙන තවමත් ආඩම්බර වෙන්න අපේ මිනිස්සුන්ගේ ඍජු බව අපේ මිනිස්සුන්ගේ කෙලින් හැසිරීම අපේ මිනිස්සුන්ගේ වැටෙන විටත් නැගිටින ශක්තිය එනිසා ඒක දුර්වල කරන්න එපා. ඒක දුර්වලයි කියලා යම් රාජ්‍යයක් හෝ යම් ආයතනයක් හඳුනා ගන්න තියෙන නිර්ණායකයේ තමයි ඒ රාජ්‍ය තුල හෝ රට තුල හෝ ඒ බල ප්‍රදේශය තුල පවතින නීති රාමුව. එනිසා අපි මේ රජයට අපි කියනවා අපි මේ රජයෙන් ඉල්ලා සිටිනවා මේ රජයෙන් අයද සිටිනවා ගරු කරන්න නීතියට ගරු කරන්න. යම් අයෙක් වරදක් කළා තිනෝ නම් ඔහුට අවසාන බරපතල ගැඹුරුම තැනින් ඔහුගේ චෝදනාවලට උත්තර සොයන්න යන්න එපා. සරල තැනින් පටන් අරගෙන වෙරළෙන් පටන් අරගෙන ගැඹුරට යන්න. ඊට පස්සේ කිමිදුම්කරුවන්ගේ තත්ත්වය තුළ ඒවා හොයන්න යන්න එපා. ගොඩ සිට දකින්න පුරුදු වෙන්න. එනිසා අවසාන වශයෙන් මම කියනවා මේ රට තුළ ඇති වුණු ඒ සෑම සිද්ධියක්ම සෑම අත්අඩංගුවට ගැනීමම අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වෙන සෑම අවස්ථාවක්ම මේ ICCPR භාවිතා කරමින් අර ත්‍රස්ත පනත භාවිතා කරමින් අත්අඩංගුවට ගැනීම වැළකීලා ඉතාමත් මානුෂීය මානව හිමිකම් සුරකින රාජ්‍යයක් විදියට මේ රට බංකොලොත් වුණාට කමක් නැහැ. මේ රටේ නීතිය තියෙනවා, මේ රටේ පාලනය විනිවිදභාවය තියෙනවා කියමින් පවත්වගෙන යන්න පාලකයට අපි අභියෝගයක් දෙනවා. ඔව්, තීන නීති වලින් කටයුතු කරන්න, තව නීති හදන්න අවශ්‍ය නැහැ. තියෙන නීති බලගන්නකොටත් මූලික තත්ත්වයෙන් පටන් ගන්න, ඒකේ අන්තයෙන් පටන් ගන්න එපා කියමින් මේ රජයට නැවත සිහිපත් කරමින් මං නිහඬ වෙනවා. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්.